හැමදාම ඉතින් අපි තමයි අසරණ පාන්දර මේ හතර ඉඳලා පොලිමේ ඉන්නවා දැන් කියනවා බදා දෙන්න කියලා. මොකද ඉඳලා දෙන්නේ? මං ඉන්නේ හොරණ ඉඳලා. ඒක කරන්න පුළුවන්ද ඉතින්? ඈ ඒක තමයි කරන්න දෙන කන බොහොම කනගාටුයි ඉතින් මේ ප්‍රශ්න ගැන. අනුරාධපුරේ ඉඳන් ආවේ මේ අනුරාධපුරේ ඉඳන් ආවේ අයිඩෙන්ටිටි කාඩ් එක. මොකේන්නේ? වහලා. ඉතින් යනවා දැන් මොකද කරන්නේ? ඔකෝ ඔකෝ. අම්පාරේ ඉඳලා ආවේ වැඩක් නැහැ නේ බොරුවට ඉඳලා දැන් යන්න වෙන්නේ. ඊයේ දාවේ. එහෙන් ආවේ රෑ 10:45 පස්සේ. ඊයේ. ඔව්. ඔව් 10:45 ආවේ. ඉතින් අපිට දැන් යන්න තමයි වෙන්නේ ආපහු. අයිඩෙන්ටිටි කාඩ්. මොකද? මම පාන්දර 3ට ආවේ ඉඳගෙන. ඔක්කොම යන්න වෙලා තියෙනවා. දැන් මොකද හිතන්නේ මෙහෙම කරන්නේ කියලා? මොනා කරන්නේ ඉතින්? අපි අසරණ අසරණ වෙලා ඉන්නේ මම. මුකුත් කරගන්න බෑ. දවස අයිඩෙන්ටිටි කාඩ් ගියා. දවස ගේ රස්තියාදුව කොයිද? මේ ග්‍රාම සේවකයා ඊට පස්සේ ග්‍රාම සේවකයා ස්ට්‍රයික් ඊට පස්සේ ඉස්කෝලේ වෙගලන් ස්ට්‍රයික් කවුද? තැපල් ස්ට්‍රයික් ඊට පස්සේ මේක ස්ට්‍රයික් ඉතින් කොයි යන්න දෙන්න? සල්ලිත් නැති ආටයක දුවන්නත් විදියක් නැතුව ලයිසන් එකත් වෙර වෙන්න යනවා. අයිඩෙන්ටිටි කාඩ් එක අලුත් කරගන්න ඕනේ. තාත්තෙන් දාට ලයිසන් එක වෙර වෙනවා. ඒක දිහා අපැදිලි කියලා අයිඩෙන්ටිටි කාඩ් එකට දුන්නෙත් නෑ. අද දැන් ස්ට්‍රයික් නේ මේගොල්ලෝ හැමදාමනේ. කියලා වැඩක් නැහැ. අපි රජයේ සේවකයෝ තමයි. අපි ඉතින් පෙන්ෂන් කාරයෝ දැන්. මට තේරෙන්නේ නැහැ නේ මොනව කතා කරන්නද කියලා මේ වට. නෑ වැඩේ උන්නේ නේ. ස්ට්‍රයික්. නෑ වැඩේ උන්නේ කියන්නේ වැඩේ වෙන්නේ ඉතින් ඔයාලා වැඩේ කරලා දෙන්න ඕනේ නේ. ඒක තමයි. මේ ස්ට්‍රයික් නේද? ස්ට්‍රයික් කියන්නේ ස්ට්‍රයික් කියලා අපිට කියන්න ඕනේ නේ. මේමයි ස්ට්‍රයික් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ඔච්චර දුර ඉඳලා මාන්සියලා ඇවිල්ලා ඉතින් අපේ වීදම කවුද කරන්නේ දෙන්නේ මේක? කරන්න බෑනේ. එහෙම නෑ එහෙම නෑ එහෙම කියලා නෙමෙයි මේ මෙයාලා ඉස්සරහාම දෙනොත් කරන්න ඕනේ. එහෙම කරලා නෑනේ. දෙනොත් කියනවා බදාදට එන්න බදාදට බදාදට එයාලට කියන්න බැරිලු. හේත් කියන්න බැරිලු හරියට. අයියෝ අපි මේ පාන්දර ඉඳන් ඇවිල්ලා මේ පාන්දර තුනේ ඉඳන් අපි ආවේ. වැඩක් නෑ. මොකෝ කියන්නේද? මොකෝ කියන්නේ ඉතින් ඔය කටතන තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් මෙහෙම කරන්න හරියද? හරි නෑනේ. හරි නෑනේ නේද? ඇත්තටම හරි නෑ. හැමදාම රත්යාදුව රත්යාදුව රට ඇවිල්ලා ඉඳලා මාසෙයි ආයි යන්න දුවන්න යන්නේ කන්න විදිහක් නෑනේ. ආයි දුවන්න යන්නේ ලංකාව එපා වෙලා ඇත්තටම තේකප් වන්න විදිහක් වන්නේ අපිට. මේ අරියන කිව්වනම් ඉවරනේ මනුස්සයන්ට නේද ඊයේ නිවුස් වලට. ඈ මොන සාධාරණද මල්ලි වැඩ කරලේ පඩිල්ලන්න වැඩ නොකර පඩිල්ලුවම දෙන්න පුළුවන් බෑනේ. 25000 කිලෝ. ඔව් 25000 අපෙන් තමයි අරන් දෙන්නේ. මොකද අපි මේ ප්‍රයිවට් නේ. අපි හොයන එකෙන් තමයි ඒගොල්ලන්ට පඩි දෙන්න වෙන්නේ. වෙන එක මොකුත් දෙන්න විදියක් නැහැ යාලට. පඩි දෙන්න නම් ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ. මේ ලොකුම 4-5 දිනක් ගෙදර යවුවනම් වැඩ කරයි මං හිතන්නේ. ඔව් නෑ ඉතින් මේ අපි නම් මේ ළඟ මේ ගොඩ දුර පළාතේ ආපහුිනවා ලොකු සල්ලියක් වියදම් කරා. ඒගොල්ලෝ ඉස්සෙල්ලාම අඩුම තරමේ මේ වගේ විශේෂ තැන් ටිකක් වැඩ කරන්න එපා. මොකද මේක එකපාර ඒගොල්ලෝ සෙනසුරාද කිව්වා අපි ඔක්කොම වැඩ නවත්තලා ඉතින් අද වෙනුවට ඉන්න ඕනේ. මේක ඉතින් ලොකු අසාධාරණයක් මිනිස්සු. අපි මේ පාන්දර ඉඳලා ඇවිල්ලා ඉන්නේ එක්කෝ අපිව දැනුවත් කරන්න ඕනේ මේ බලන්න වැස්සත් එක්ක මිනිස්සු කොච්චර අපහසුතාවයෙන් ලක් වෙනවද කියලා. බලන්න මේක දැන් තව දවස් 3ක් විතර යනවා. නමුත් දැන් බලන්න ඕකෙන් එන්නේ අපේ රට යන එකත් පරක් වෙන එකයි වෙන්නේ. ස්තුති පිළිකුලෙන් විතර හෙලා දකින්න තමයි තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ මොනරාගල ඉඳලා. මේ ස්ට්‍රයික් කරන වෘත්තිසරද කියලා මොකෝ කියන්නේ? ඒගොල්ලන්ගේ සාධාරණ ඉල්ලීමක් තියෙනවා නම් ඒක ඒ විදිහට කරන්න ඕනේ. මහජනතාව පලියක් කරගන්න නැතුව. අනාතයි නාතයි. Oh, I don't know today's that. Today only? Or today or tomorrow? Today and tomorrow. Oh, today and tomorrow. Oh, I don't know that. I came from the Vaunia. You know, I yesterday came from the yesterday in the morning. Because all day be here. I don't know that. No, suddenly, passport, no ID? You know, I want to get the visa for the, you know, I came from the Canada. I need the visa. I want to get it from visa. Because I came from Vaunia to here. You are from? I'm from Canada. Canada? Yeah. I don't know that I won't get the visa today because I don't know that because I came from again for the one year to here, you know, 2 days